අපි බලමු මේ වෙනකොට මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත ඉස්සර හට දාගෙන හෙමනැතක් අපි කියවා කෙටියෙන්. CCPR පනත කියලා. මොකක්ද මේ රට තුළ ක්‍රියාත්මක වෙන්ඩ යන්න කියලා. අපි දන්නවා පහුගිය වකවානුවේ ජනාධිපතිවරණය වෙනකොට. මේරටේ ජාතීන් අතර බරපතල මතවේදයක්. හදලා. ප්‍රස්ථවාදී පනත ඒ අතරට ගෙනල්ලා මේ රට තුළ ජමනිකා සන්දර්ශන මැව්වා. නමුත් අවසානයේ චූදිිතයෙක් නෑ අවසානයේ වර්ධකරුවෙක් නෑ. අවසානයේ මේ දේවල්වල පිටිපස්සේ හිටියේ කවුද කියන එක සමාජයට අනාවරණය වෙන්නේ නෑ. මේ හැම ප්‍රශ්නයකම අහන පොදු කාරණාව තමයි මේ ප්‍රශ්න පිටිපස්සේ කවුද ඉන්න කියන එක. එවට කවදක්වත් අපට උත්තර ලැබුණේ නෑ. නමුත් මේ රටේ ජීවත්වෙන්න බලාපොරොත්තු වෙන මේ රටට සුබදායි අනාගතයක් බලාපොරොත්තු වෙන. වෘර්තිිකයන් මේ රටේ ප්‍රගතිශීලීි ජනතාව තමන්ගේ සිහිය අවබෝධය මේ මාතෘකාවලෙන් තැන් තැන්වලට විතැන් කරගන්නේ නැතුව එක අරමුණක තබාගත යුතුයි කියන කාරණාව අපි බලාපොරොත්තු වෙනවා. PR පනත ක්ත් ජාතින්ගේ මහ මන්්ඩල ක්දස් නමසය හැටහය ගෙනලා ඒ ක්‍රියාවට නක්න් ඉක්දදා සම්සය හැත්දාහය වගේ වෙනකොට ශ්‍රී ලංකාව ඒ පනතේ ඒ සම්මුතිය සාමාජිකත්වය ගන්න එක්දස් නමසය අසූගගේ වෙනකොට. ඊට පස මේ රට දෙදස් හත වෙනකොට තමයි අපේ නීති තුළට මේ නීතියගේන්නේ. මේ නීතියේ තුන්වැනිි වගන්තිය පාවිච්චි කරනවා මේ රටේ ක්‍රියාත්මක කරනවා හැබැයි දෙවනි වගන්තිය අපි අම්මතක කරලා මොකක්ද මේ දෙවැනි වගන්තිය කියන්නේ සෑම තැනැත්තෙකුටම නීතිය ඉදිරියේ තැනැත්තෙකු ලෙස පිළිගැනීමේ අයිතිය ඇත. එතකොට අපි යහනවා මේ රටේ මාධ්‍යනාලිකා අයිතිකාරය ඒහමනැත්ත නිල් කටොරොලු මල්වලින් විශ්වකර්ම නිර්මාණ ජනනය කරන උන්වන්සේලා මේ ආකාර ප්‍රකාශයන් ්‍රියාත්මක වෙනකොට මේ PR පනත කොහෙද තිබුණේ එක එහෙම තිබුණේ නෑ අපි දැක්කනෑ. දැන් අපි දකිනවා විවිධ ජවනිකා විවිධ නාට්ටි පුරුදු පිටත් පුරුදු නළුවෝ වේශ නිරූපණය පවා වෙනස් වෙලා නෑ. ඒ සුපුරදු ස්වරයෙන් මේ ගමනයන් යනවා. මොකද එක එහෙම වෙඩ ඕනේ ඒ ගොල්ලංඟි ක්‍රමයට අනුව. මොකද දැන් අපි දකිනවා අකිලලා වේදිකා උඩ කියනවා. ඒේනතෙක්මානයක තිෙන්නේ ජනාධිපතිවරණයක් විතරයි. ඒ ජනාධිපතිවරණයේදී ඒ අයගේ පක්ෂ තීරනාත්මක සන්ධානයක තීරනාත්මක පොරවල් වේඩ ඕන කියලා. ඉතින් එහෙම වෙන්ඩන මේ රටේ අබ ඇටක වැඩක් නොකරපු මේ රටේ ලූනු බික වැඩක් නොකරපු. හිටපු හිටපු තැන්වල්ට හැන්දි ගෑවිලක් කෙල ගෑවිල කෙල්ල වෙලා යන තැනට වැඩසකස් කරපු. මේ දශපාලනයට සිද්ධ වෙනවා. මේ රටේ ජාතිවාදය හෝ ත්‍රස්තවාදය හෝ, ආගම්වාදය හෝ එලියට ඇදලා අරගෙන මෙම බොහොම දැවෙන කාරණා නිසා සංවේධී කාරණා නිසා ඒවා එක්ක දේශපානය කරන්න ඒ හිදා. අපි මේ රටේ බුද්ධිමත් ජනතාවට කියනවා. මේ රටේ ප්‍රශ්නයෝක නෙමෙයි. මේ රටේ ආර්ථකය කඩවැටන. රට සෞඛ්‍ය කඩා වැටුනේ මේ රටේ අධ්‍යාපනය අවිධිමත්තුනේ මේ රටේ තරුණයෝ වෘතිකයෝ මේ රට දාලා පැන ලගිය මේ රටේ ආගමික සහජීවනය නැති නිසා අයෝ මේ රටේ ආගමිකම මිනිස්සු ගාගන්න නිසා මට මේ රට ඉන්ඩබෑ කියල නෙමෙයි. මේ රටේ සැබෑ ප්‍රශ්න වහඩ මේ රට ඇත්ත ප්‍රශ්නය වහන්ඩ හැමදාම අලෝප පිටවරිය තමයි මේ ජාතිවාදය අන්තවාදය ආගම්වාදය. කිසිම ගැටලුවක් නෑ කෙනෙක් නීති කඩනවනක් එයා අරගලයේ හිටියද පාර්ලිමේන්තුව හිටියද නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි අද මේ වෙනකොට අලිසබ්බි රහිම්ලගේ රත්තරං ගැන කතා නෑ. හරිම ක්‍රියමාර්ග ගණ්ඩ බැරි වෙච්ච එක්ස්ප්‍රෙස්පර්ල් නැ ගෙනන අද කතා නෑ ඒ නැවේ වන්දි ටික හංගන්්ඩ, කොමිස් දුන්නයි කියන චාමරල ගැන අද කතානෑ අද මේ රටේ ප්‍රශ්නය මෙ මවල දුන්න හදලදුන්න ප්‍රශ්නය. අපි මුලින්ම හොයා බලන් ඩෝන කොහෙෙන්ද මේවා එන්නේ කෞුද මේවා නිර්මාණය කරන්නේ කියන කාරණාව. මොකද මේ හැම දෙයක්ම අහබුවක්නෙ මේ මේ හැම දෙයක් තුළම කාගෙ හෝ දේශපාලන ඇජන්ඩාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දට මතකති ආගතයතු දෙයක් තියෙනවා දැන් අද ආගම ආරක්‍ෂා කරඩ ජාති ආරක්ෂා කරන්ඩ කතා කරන ඔය කවුරුව මේ රටේ පෝලිංවල මිනිස්සුදුක් විදිනොට මේරටේ ලයිට්ටික කැපෙන කොට මේ රටේ බෙහෙට්ටික නැතුව මිනිස්සු මැරෙනකොට කතා කරේ නෑ මොකද ඒගොල්ලන්ට ගෙවන අය ඒ ගොල්ලංව ස්පොන්ස කරන අය ඒ ටි කතා කරන්ට ඒගුලන්ට ගෙවන්නේ නෑ. ඒගොලන්ට ඒ කතා කරා කියලා සල්ලි ලැබෙන්නේ නෑ. නමුත් ඒව ගැන කතා කරපු මිනිස්සුන්ට අද මොකද වෙන්නේ එහෙම ප්‍රශ්න සමාජයට එමන ත පාලකගේ අවධානයට යොමුකරපු මිනිස්සුන්ට මොකදවෙන්නේ තැමේ මටේ හා පැත්ත ඉවා ඩොක්ට ශමල් සංජීව. එතුමා කතා කරනවා මේ රටේ මන්ද පෝෂණය ගැන මේටේ සෞඛ්‍ය ප්‍රශ්නය ගැන ඒතුමටමොකොද වෙලා තියෙන්නේ. පඩිත් නැතුව චකරලේකවල්ට ආතන සංග්‍රායියටත් පිටින් ගෙදරයන්ඩ වෙලා තියෙනවා. අපට වැඩක් නෑ ජනකරත්නායක ගැන. ඒ රිතය ගැන අපට විවේචන තියෙනවා. නමුත් පහුගේ දවස්සල කතාකරේ මේ රටේ මිනිගේ විදුලිබිලට සහනයක් කරම් දෙෙන්ට. අද එයා කොහෙද. පාලි මේන්තුවම එක් කවවෙලා පුතුම සමගියකින් පුදුම එකමුතුකමගින් අර පනාදින්න නාඩියන්තම් වැටන හැරමිටිවල යන? මන්ත්‍රී ටික ඔක්කොම එකතු වෙලා ඒ කට වහලා දැම්වා. දැන් උත්සාහ කරනවා මානවහිමිකම් කොමිසටත් අන්න ෂොට්ට එකම දෙෙන්ඩ. මොකද පව්ගගේ දවස්වල මානවහිිකම් කොමිසම මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්නයේදී. මේ මනිසුගේ මානවහිිකම් කඩවෙන තැන ප්‍රශ්න කර. මහජන ආරක්ෂක ආරක්ෂා ඔබාර ඇමතිවරාව මානවහිිකම් කොමිසට ගෙන ඒම අද මාර විදියට කිපෙන්ඩ හේතුවක් වෙලා එයා නඩත්තු වෙන්න අපේ මුදලෙන්න්නම්. යාගේ බාහනයට ෙල්ගහන්නන්නේ අපේ බදුමුදලෙන්න්නම් ඇහි අපිට යව ප්‍රශ්ණ කරඩ බැරි. අපේ බදුමුතලින් මමාසිට හත්තටතාවක් ගිල්ල රත්තරගේනක විතරදයගොලට කරන්න පුළුවන්. දැන් අර චීන ආයෝජකයට අද මොකද වෙලා තියෙන්නේ චීනආයෝජක කයටද මොකද වෙලා තියෙෙන අද උතාාවයේද නීතිපතිවරයා ඇවිල්ල කියනවා මේ චීන ආයෝජකයට ජපන වරන් වරෙන්තු තියෙනල. අපිට ලැෙන තොරතුරුවන්නුව, චීන ආයෝජකය අඇල්ලි මක්කරන අලු මාව චීනටනං යවන්ඩපා වෙන කොහරි රට පිට හල් කරන්න කිය. එකට ඒ තරන් ජනුවෙන් බඩුව අත්තමයි මේ ආයෝජක කියලා මේගනල්ල පැල කරන්න ඇදුවේ කවද මන්දර ට අඩි ගොබ්බෙක් ඒකටත් ලියුමක් ගිල් දීල තිබුණ. දැං ගලට පාර්ලිමේන්තු ඇසුට වෙලාල කරන්න්න පුලුවන් ඕකද. මේ රටේ මිනිස්සු බෙහෙට්ටිකෙ අධින තලන ස පත්තුවෙන් සෙරප්පුෙන් පෑනෙන් පැන්සෙන් බදගේ වන්නේ ආ. න්ට තුන්සිට පස් දවස අපේ මුදලින් නඩත්තු වෙලා කැලෑටික කපණඩයි. රටේ සම්පට්ටික විකුණන්ඩයි. සෞඛකේදි ජාවාරං කරණඩයි. එහෙම නැත්තං අර ජොනිප්පලට තැන්තැන්වල ස්කාාගාරදාගෙන රට වටේ බාර්දාගෙන දුවන්ඩයි. ඒකට ේ රට මිනිස්සුම මිනිසුන්ව නඩත්තු කරන්න. අප ට මිනිසු ල්පනාගල යුතුදයක් තියෙනවා. අපි කියනවා. දැන් මුොන හරිේ රටේ ප්‍රශ්නයක් නොත් හොයිල බලන්න. මේ අරගලකාරයෙක් කරාද කියලා. නිකං ගොබ්බවෙඩෙපා. පොඩ්ඩක් හිතල බලන්ඩ ඔය ආණ්ඩුව ඉන්න ගොබ්බයෝ නාමල් රාජපක්ෂලෝ යොක්කොම අද කතා කරන්නේ. එදා මැයි නමවෙනිදා දවල් දොළහෙන් දෙකෙන් පස්ස වෙච්ච සිදධිය විතරයි. ඊට කලින් මේ රට කොහොමද තිබුණේ. මේ රටේ අර්ගල කරේ ය ඕගොල්ලො කියන විදිට කුඩුකාරයෝ මංඟගල්ල කාරයෝ ගනිකාවු විතරද. නෑ. මේ රටේ මිනිස්සු මේ ටේ මධ්‍යම පාන්තිකය උගත් බුද්ධිමත් ප්‍රජාව මේ රටේ වෘතිිකයෝ මේ රටේ සිදුවෙන් අසාධාරණය සම්බන්ධයෙන් කතා කර. අද පාර්ලිමේන්තුවට වෙලා ඉඳගෙන මේ අරගලකාරයෝ අරගලකාරයෝ කිය කිය ඒ අයට පරිබවකිරීමෙන් පොඩි සිංගිති ආතල් එකක් ගැනිමින් ඉන්නවා. අපි කියනවා උච්චර ආත්ම විශ්වාසයයක් තියෙනවන කොන්ෆිඩන්ස් පිට කියනවනක් දෙන්ඩ මේ රටේ මිනිස්සුන්ට චන්දය. එතකොට මිනිස්සුවකට උත්තර දේව. හැබැයි අමතක කරන්න දෙපා. එදා නමවෙනි දහෝ. අරගලය හහා මේ රටේ මිනිස්සු පිටකරේ. මේ රටේ මිනිසු පෙන්වා දුන්නේ. මේ රටේ මිනිස්සුන් බල්ලු කපුටු තත්වෙට දාලා. කපපුටු තත්්ටක් එල්ලල මෙල්ලට කරන්න පුළුවන් ජාතියෙන් නිවට මිනිස්සු කියෙලා හිතාගෙන කටයුතු කරපු ඇමති මැතිවරුන්ට තමයි ඒ ප්‍රතිාර ලැබුණේ. අපි අදටත් දකිනවා. ඒ පනිවිටේ හරියට ගත්ත නැති. ගොඩක් මිනිස්සු රිදුන මිනිස්සු. තාම උත්සා කරනවා මේ අර්රගලය මර්ධනය කරන්ඩ. එක එහෙම කරණ්ඩ පුලුවන් දෙයක් නෙමෙයි. එම කරන්ඩනං මේ රටේ සැබැ ප්‍රශ්නවලට මේ රටේ සැබැ ගැටඩුවලට මේ රටේ මිනිස්සුන්ට පිළිතුරු ලැබෙන්්ඩෝනම්. දැන් අපි දකිනවා අද මේ වෙනකොට. උත්සාහ කරනවා මේ විකාශන අධිකාරී පණතක් වගේ. මේ රටේ පාලකෝ කවදත් අදත් අ අතීතෙත් අනාගතයටත් උත්සාහ කරමින් නිදින්නේ මේ රටේ නීතිය හැම වෙලාවම තමන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන ඒ බලකඳවර හදාගණ්ඩ බල කොටුව හදාගණ්ඩ පාවිච්චි කණඩ රටේ මාධ්‍ය සක්‍රියවීම මාධ්‍ය ස්වාදීනවීම මාධ්‍ය රටේ සැබෑ ප්‍රශ්න කතා කිරීම මේ වැඩබැරි දේපාලක්ඥනයයින්ට තර්ජනයක් වෙලා තියෙන වෙලාවේ ඒය ය උත්සාහ කරනවා විකාශන අධිකාරී පනත් වගේ මර්ධනකාරී පනත් ගෙනල්ලා මේ රටේ ජනතාව තොරතුරු දැනගෙනීමේ අයිතිය තහවුරු කරන මධ්‍යායතන මර්ධනය කරන්න. නමුත් අපි යහනවා. මේ රටේ ආර්ථිකය නැවතත් අහනො මේ රටේ ආර්ථකය කඩා වැටුනේ. මේ රටේ මිනිස්සු අද වෙනකොට ලෝක. ලෝකය තුළ පිළි ගැනීමට ලක්වෙන්නේ ඉතාමත් දුක්කිිත තත්වේ ජීවත්වෙන රාජ්‍යයන්ගෙන්න්නේ ොස්වෙනි රට විදිට. ඒ තත්ත්වයට පත්වෙන්ට ගැටලුකාරී උනේ ප්‍රශ්න ඇති වනේ මේ මාධ්‍යවල තියෙන ක්‍රියාකාරිත්වයද. අද රට නෞකේන්ද්‍රයක් කරන්න අහදන පාලකයින්ට නැවක් ගිලුනොත් ක්‍රියාත්මක කළ යුතු. ආ! විදිමත් නීතියක් රට තුළ හදාගණඩ බැරි වෙලා තියෙනවා. නමුත් ඒවට ප්‍රමුකත්වය දෙනවට වඩා මේ පාලකය උත්සාහ කරන්නේ මොනහරි ආකාරයකින් මේ රටේ මිනිස්සු කටාරිනයක. මේ රටේ මිනිස්සු සැබෑ ප්‍රශ්නය කතා කරන එක කොහොම හරි වොහල දාලා නවත්ත ලදාලා ඒකට වැටබන්දින එක මංහිතනවා ඒක තමයි මේ පාලොකයෝ කරගත්ත ලොකුම වැරැද්ද. අද අපි දකිනවා. නිල් වික්‍රම සිංහල වට ඉන්නය කියනවා. රනිල් වික්‍රම සිංහල ඇත්තං අද ඒගොල් වෙතන නැහැ ලෝගයක ඇත්ත මොකද ඒගොල්ලංව මේ රටේ චන්දයෙන් පරද්දල නන්න අත්තාර කරලා පක්ෂෙද්ධිය කරලා පාලිමේතු දූරයක්වත් නැතුව කරලා මේ රටේ මිනිස්සු ඇව්වා. ඒ යැව්වේ ඇයි කියලා තේරුම් ගණඩබැරි ඒ මිනිස්සු. අදටත් උත්සාහ කරනවා මේරටේ සෞක්‍ය ද්ගලිරයරගන යන්න්න මේ රට අධ්‍යාපනය පෞද්ගලිකරණය කරගන යන්ඩ මේ රටේ තියන ආරක්‍ෂා කරගත යුතු සියලුම සම්පත්තික කෝම කෝම හරි දීල් දාලාවිකුුණ ගන්ඩ. පැහැදිලි මේ අය තේරුන් අරගෙන නෑ මේ රටේ මිනිස්සු අරගලය විදිහට මේ රටේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න අරග නැවිල්ලා පාරි හඬ ගාල කිව්වදේ මේ අය තේරුම් අරගෙන නෑ. හ අපි මේ පාලකයින්ට කියනවා. ජනතාවගේ ප්‍රශ්නවලට තමු ඇහුන්කන් නොදනතා කල් මේ රටේ ජනතාව අරගල කරන එක නවතින්නෙත් නෑ මේ රටේ ජනතාව ඔය කියන මර්ධන පනත්වලට බිය කට වහගන්නෙත් නෑ කියන කාරණාව. අපි දන්නවා මේ දවස්සල විශාල ආන්දෝලනයකට තුළ දුන්න කාරණාවක් තමයි නත්තා ශෛදරුස් වෝරිය කියන . ප්‍රහසන ශිල්පිනියීම නැත්තන්යි ස්ටේන්න් කමඩියන්ව යම් කිසි ආකාරකට ඇයකරපු ප්‍රකාශයක් මත්ත පදලම් කරගෙන අත්ත ඩංගුවට ගැනීම. ැ මේ කාරණාව ගත්තම මේ ප්‍රකාශය පදනම් කරගෙන ඇ අත්හඩංගොට ගන්න PR පනතයටතේ. එතකොට අපි දන්නවා පහුගේ කාලයක් පුරා ලංකාවේ කොහොමදමින් ප පලෙමටත්ම් මේ නීතිය ක්‍රියාත්මකුණේ කියනෙක. දැන් ඇයකරපු ප්‍රකාශනය ගත්තම ඒ සම්බන්ධෙන් ඇය අත් අඩංගුවට ගන්න විවිධ කණ්ඩායම් විධ භික්‍ෂූන් ඒවගේම ආගම දේශපාන කොන්ත්‍රාත් වැඩවලට පාවිච්ච කරන විකාරසාගත විහිලුසාගත මේඩෑන් ප්‍රියසාාත්ල වගේ පුද්ගලයන් විසින් කරුන් ලැබන ඉදිරි පත්කිරීමම නැත්තන්ගේ චෝදනාවන් යටතේ තමයි පැමිණිලියටතේ තමයි ය අත්තරංගෝට පත්වෙන්නේ. අප ඕන කෙනෙක්ට මේ ප්‍රකාශය සම්බන්ධ අප එකඟද නැද් අපට හිනායනවද නැද්ද කොච්චර මේ ආගමික විශවාසය නැදිහිලි මතය පදනා වෙච්චර ටට බුද්ගලයන් ඉන්න රටිකට කොච්චර පීඩනයක් වුනාාද හිත්තඇවුල්ලට පත්වනාද කියනවා මංහිතන්නේ සමාජ කතිකාව නැත්තං එලිය මේ තියන මිනිස්සු හැටියට අප බදට ුග බද්ධමත් මිස්ස හට අපිේ එලිය සමාජ ඇතුළ කතා බා කරගන්නවන හැබැයි සිද්ධ වෙන්නේ කනෙවෙයි ඇ මේ ප්‍රකාශමත පදලාම් කරගෙන සුද්දෝධනගේ කොල්ලා පොඩියකා වගේ අදහසක්මත පදලම් වෙලා තමයි ප්‍රකාශය කරාකිලා යවත් අඩගුට ගන්න. එතකොට විශාල නාටකයක් අපි දකිනවා Cඩකටගිහි අත්චා ඩංගුවට ගන්න හැබැයි මේ හා සමානෝ මේ සිද්ුවීම සිද්ධ වෙන්නේ අ දේවගැති ජරම් ප්‍රනාාන්දුගේ ක්‍රියාදාමයක් ඉතාම ආසන්න කාලවකවානුවේ. හැබැයි දකින වෙනස තමයි මේ දේව ගැතිවරයා රට ඉතාම පහසුවෙන් සිංගප්පුූරුවට පිට වෙනකං කිසිදු අධිකරණනියෝගයක් හෝකිසිවක් ලැබෙන්න්නේ නැහ. හැබයි නතාශව අල්ලගන්නවා අධිකරන නියෝග හෝ ඒ කුමක්කෝ මතකරට නනා දල්න්න හබැයි රටින් පිටවුනාට පස්සේ තමයි අරදව ගැතිතවරය සම්බන්ධව අධිරන නෝග ක්ොම රටම පිටවෙන්න ෑගේකාරන ක්කොමත්ව. දැන්ම සියලු තත්ත්වයන් පැත්තකින් තිබ්බො දැන්ම ප්‍රහසනනා ඉදිරිපත්කිරීම සිද්ධුවෙන මනැත්ත මෝඩාබිමානය කන අන්ගේ ඉදිරිපත්වෙන්නේ අප්‍රේල් පළවෙනිද. එතකොට මැයි විසි හයි වැනිධාවේ තමයි මේ වීඩියෝ එක එලියටෙන්නේ. ඇතුවට මේක ඒගොල ඉදිරිපත් කරන්නෙ ටිකක් කාලයක් ගත්ත කරලා තමයි බ එකට මුදා හරන්නේ. හැබැයිට්‍රට එක හොඳට බැලූ අම පේනවා මේ කාරණාව විස්මතු කරමින් මේ මේ වගේ ප්‍රකාශනනිකුත් කරාම් අත්තරංගුවට පත් නොවන්න විදික් නෑ කියන කාරණාව මතු කරමින් විශාල කැම්පේෙන්න එකක්රගෙනයන පුද්ගලය තමයි රාජ කියයන්. ඉතකොට මේවා නිකං අහම සිදුවම් නොවේ කියන එක ඉතාම පැහැදිලි. අනිත්කාරණාව දැන් ආගම අය. ආගම පදනම් කරගෙන ආවිශාල මේ අපේ රටමින් PR පනත පාවිච්ච වෙන්නම වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධව හෙමනැත්තං ආ ආගම ජාතිවාදය විස්සීම ප්‍රකෝප කිරීම වගේ කාරණ පදනම් කරගෙන තමයි මේක භාවිතාවට ග්ඩි. හැබැයි මේ ඇත්තටම ජාත්‍යන්තර මේ සම්මුතිය ඇතුළේ තියෙන කාරණාවන් ගත්තම. ඒ තියෙන සියල්ලු අඩංගු අයිතිවාසිකම් අපේ රටේ පනතරහහා නීතියක් හැට ක්‍රියාත්මකවෙන තත්ව එක ැෑ. මගේ අවබෝධය හටට. එතකොට හරි විදිහටනක් වෙන්නඕනේ සියලු යිතිවාසක අඩංගුවෙන නීතියක. ඒ කඩකිරීමට අදාලව තමයි මේ රටේ තින් අපරාජ නීතයේයටත අදාල දඩුවම් ක්‍රියාමාර්ග සිද්ධ වෙන්නඕන. හැබැයි පසුකාලීන පහු ගියකාල වකාවානවාක් ඇතුළ මේ රටේ ලේකකයෝ. මේ රටේ තමන්ගේ අදහස් කතාකරපු ලියන් විධ මමට්ටමින් තමන්ගේ පවතින තත්වට එරෙහිවවෙන්න පුළුවන් නැත්තම් ආගම සන්ධව තමන්ග. ඉදිරිපත් කර පුද්ගලයන් විධ මට්ටමින් මේ පනතහරහත් අඩගෝටහරගෙන රඳවත්තබා ගැීම සිද වෙලා තියෙනවා. අපි හොදර මදන්නවාර කලින් ඩොක්ටත් පැහැදිලි කර. වෛද්‍ය ශාපික කතාවෙදී. දැන් මේ මේ සුද්දෝධනගේ පොඩියකාව කියන ප්‍රකාශේ පදනනාම් කරගෙන අරඩ ගට ගැනීම සිද්වෙද. පි හොඳරම දන්නවර වෛද්‍ය ශාපි සම්බන්ධව ගෙනගියපු නාටකය. පුරාමය නාටකී අවස්ථාවට සම්බන්ධ වෙච්ච රත්තන හාමුදුරුවෝ. මේ රත්ථනලා විමල් වීරවංශලා අරනයි නටවන චනල්ලකේ නයි දෙරනේ. ලොක්ක අපිදන්න ය කොහොමද පවගගේ කාල දිලිත් ජයවීර කතා කරේ කියලා සිද්ධාර්ථ ගැන සිද්ධාර්ථ ලෝසෙක්ද කියලා කියනවා සිද්ධාර්ථට ගෑනිට මුකුත් කරගන්නත් බෑවගේ කතතාකුත් කියන. වගේ අපි න්න අනිල් වික්‍රමසින් දන් අපේ ජනධිපතිවරය පක් පපක්ෂනාය කිය න්න කොටත් කියන සිද්ධර්කය ඉදිය කර කියලා යගේ ප්‍රකාශය කතා කරනවා. එතකොට මේ දැන් මේ සිද්ධාර්ථ සම්බන්ධ කකාරනාව දැ වගේ අපි දක්න දැන් ප්‍රේසා ලියමක් ඉදිරිපත් කනවා ද්ාර් කිය. ඒ කිව්ව නිසා දිලිජ්ජයවීර ඒක හරහ කිසිදු හානියක්ක් වෙන්න නැහැ සිද්ධාර්ථකයන්න කුමාරයක බුදුබාව අත්බා ලබල නැහැ කියලා. එතකට මොන පදනමක් යටතෙද මේ නත්තාශ. මේ ආකාරයට නීතිය ක්‍රාත්මක වෙන්නේ. අපි දන්නවා බොද් බලසේනාව කෝම ක්‍රියාත්ම කනේ අපි න්න බොදදු බලසේනාවට චෝදනාතීනවා ික්‍ෂන් හන්සේලාලව භික්ෂ කෙනෙක්ව තවත් ඔගේ ලිගේන්ද්‍රිය වහන්සේගේ ලිංගගේේද්‍රිය කපා දැමීම සම්බන්ධව චෝදනාතියනවා එතකොට විශාල වශයෙන් අපි දකිනවා පන්සල් මූලික කරගෙන ගැන දරුවන් පිරිමි ළමව අප යෝජනයට දෂණයට ලක්වෙන සිදුවීම් ඇතක මේ සම්බන්ධව කටරන පේ ොක්. ශාගේ කතදි මේ රටේ මේ අපි දකිනවා මේ . ස් ගිරි මහනායක කියන භික්ෂුව විසින්ක් කියන්න ප්‍රකාශයක් අපි දකිනවා අයිදවසල මේ පලවුණ අපේ කෙනෙක් වුුණනං පෙතිකපල මරනවා ගහනවා වගේ කතා ඉතාම පැදිලුව ප්‍රකාශ කරනවා. එතකොට මේව සම්බන්ධව කිසිහිදු විරෝධයක් නේව සම්බන්ධව කිසිදු හැලහොල්මනක් නේ සමාජයේ තියෙනවා මතුවෙන අපට දකින තිබුන්න. එතකොට මේක සමාජයක් ඇතුළේ ගෞරවනීව මිනිස්ුවතර් විවචන තියන්න පුළුවන් වෙනක යන්න පුළුව ඇ හෙහිි සම්න්ධව. ඒ මත ගැටුම් තයෙන පුොලන් ඒ යම ප්‍රකාශ කරට පස්සේ දැන් අපට ආරංචියක්ක් නැහැට කිසිදු ොරතුරක් නැහැ මේ නතා ශදර සූරිය කරපු ප්‍රකාශය පදනම් කරගෙන මේ නටේ මහහා විශාල කළම ගෑනයක් සිදන ආගිමික ගැටුම් ඇති වුණාගේ එක බට කොහ අහන දකින්න ලැබ නෑ ැ කල්ලත් සහන කාලයක් ගත වෙලා ේද. එතකොට මොන පදනමකින්ද මේකාරණ සිද්ධවෙන්න කියනක ඉතාම ගැටලු සහගතයි වගේ අපි දකිනු අර අද නයිදරනේ. සංක කියන මන්දන්න මාධ්‍යවේදයද කිය මේ ඔහු කියනවා නතාශ සම්බන්ධ මේ කතාව අද අ පත්තර මොකද විස්තරේදම කදක කියනා මේ තරුණ අද ගැහ ඇන්ටි කෙනෙද තරුණ අද ඇන්ටිනෙද්ද කිය කියන්න ඒ පැහැදිලි කරවන්න ඕනද අපි සංකදිනෙට්ට කියලා තමයි සංකනේද යක මොකදයගෙනම ඒ බෙරනි සංකට පැදිිරන්න ඕන දේ කවද කියෙ මනුස පහැදිිරන්න ඕනද කියන ගැටලවා ඒ මු ඒ මුලු ක්‍රිප් එක පුරාම සංකගේ ඉතාම පැහැදිල්ව තියෙන වෛරය මතු කරන්න හදනදේ ඒවාගේ එතන සාහයට හිත පොහිටපු අනිත්තා යවත්ත ලංගුවට කන්න කියන කාරනාව ඔහු දිගින් දිට මත්තුරනවා යිඩයටට ස්තුති කරනමය ගැනීම ගැන. අපි අහන්න කැමැතිීමට අතිේ විශාල දැන් ආර්ික අර්බුදයක් තියෙන විශාල ප්‍රශ්ණ ගැනාවක් මැදන්නවා අර නැත්ති කුමාර ඕෝනක ගෙදර සිද් වෙච්ච සිදුවීමට අදාළ අපේ රටේ වතුකරදිමල ගැහැනී සහෝදරියක් පොලිීසින්ගහල මේ සම්බන්ධව ය දෙරන යනයි දෙරන කොයි විදිහටද ඒ සම්බන්ධව අදහස් පලකරේ මේ ගැන කතා කරේ මේ ගැන අවධානයට සමාජ අවධානයට ලක්කරන්න ඔය තරන් කැපවීමක් පෙන්නුම් කරාද මේ වගේ සිදුවීම් සම්බන්ධව කියලා පියහන්න කැමති. එ නිසා අයි වගේ අද්‍ය දවසේ මම දැක්කා අපේ හිටපු සාාලිය පිරිස් නීතික්නතුමා පහැදලි කල තිෙන දිනමි ලලාකකා. දපටවි දෙරන සහ ඩෙලිනිස් මම නිවරදිනක් මේ මාධ්‍ය හතරේ. ඔහු මේ නතාශා ඉදිරිසූරිය සම්බන්ධව පෙනීන්නවා කියල ඇගෙන් අඩුවට සන්න අඩුව හෝ කරනාව සම්බන්ධව නමුත් පැදදි කට යන පිනි ටක් නැකිල හ පෙනස්සිටීම කිසිදු ගැටලුවක් නෑම ට ඉතික්නව රන්ට අදාල්ල ඕනම කෙනෙක් සම්බන්ධ පෙනීන්න පුළන්. හැබයි සාලිය පිරිිස්ේ නම මෙතන් ටෙන්නේෙ කොහොමද දෙක නිකම්ම වෙනවාද කියනෙක අපි කල්පනා කරන්න ඕන මේ නාටකය ගමන් කරමින් තියන පැත් අනුව. එතකට මේ යටත තියෙන්නේ මොනවාවද කියන කාරනාව කෙසේ වනත් එක ඉතාම පැහැදිලික ඉතාම පැහැදිලි ඉදිරි දේශපාලන අරමුළුව වෙනුවෙන් මේ ක්‍රියාත්මක කරන දේශපාලන කොන්ත්‍රාත්වක් දේශපාලන ක්‍රියාදාමයක් එතකට මේ ජාතිවාදී ආගම්වාදී ඇවිස්සීම මේ මූලික පියවරක් සිදුවීමක් හැටිටක අරගෙන තියෙනවා ඉතාම පහැදිලෝ සිදධමේ අපි හෙලා දකින විශේෂෙන්ක මේ රටේ පහැදිලව මානව නිදහස භාෂනය ප්‍රකාශනය නිදහසට කරමු ලැබූ බරපත්තල මර්ධනයක් හැටියටයි අප සලකන්නේ. අපි සම්බන්ධව විශෂයෙන් රජයටත් මීට සම්බන්ධ සියලු ක්‍රියාදාමයන්ුවලටත් අප අපේ පිළිකුල අප්‍රසන්ධතාවය පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙයි මාසයේ දෙංගුරෝගීන් සංඛ්‍යාව අටදස් පන්සිය දොළහයි. අප්‍රේල් මාසේ අද්්‍යස් ගානයි. මමාර්තමාසේ හයිදාස්කානයි ඩෙංගු රෝගය වැඩි වෙෙමින්තිය. එ අතර ජාතික රෝහලේ කැතීටර එකකේ වහලා වෛද්‍ය පර්ේෂණයතනයේ පරීක්ෂණ හැත්තෑවක් කරන්නේ නෑ. ජාතික රෝහලේම සුද්‍රජීවී ඒකට ජීවාානුහරණයන්ත්‍රයක් නැතිහින්දා. ඒ රෝහලේම සේවකයෝ විශේෂ රෝගයකට ගොදුරු වෙලා තියෙනවා ළමාරෝහලේ වකුගඩු ්‍රාකාරිත්වය මයිහින යන්ත්‍රය කැඩිලා මාස තුනකට වැඩිකාලයක්ගේ පරීක්ෂණ කරන්න බෑ. එවගේ මහනුවර පිළිකායකගේ ලීනයක්සරේටරය යන්ත්‍රය වැඩ කරන්න නෑ එක තියෙන සිලන පද්ධතිය ප්‍රශ්නයක් හින්දා. ඉට පස්සේ ලංකාවෙ දැනට අලුත්ම ලේකනයට අනුව විශේෂයම විශේෂක්න වෛද්‍යවරු හදල තියෙන අවසද දෙසීයක් විතර හිඟයි ලේඛනවල අඩුපාඩු හින්න්න නිලවශයෙන් එකසිය හයක් විතර හිගයි. අපි මෙහෙම තියාගන අපි නතාශ ගැන කතා කරන්න සමයින්. මොකද ලංකාවට දැන් තියෙන ලොකුප ප්‍රශ්නය මේ ආගමික සහජීවනය නැතිවෙලා රට යුද්ධයකට යයිද කියන ප්‍රශ්නය. හැබැ ඒකම අපි දැක්කා නතාශාව හිරේධානකොට අර රත්තරං පොළුගෙනාව මන්ත්‍රී මහත්යා දඩේගෙවල පාර්ලිමේන්තුවටයනෝ. එකට ඒ වැරැද්ද කොච්චර ලොකුද කියනවන දඩේගෙවට පස්සෙේ ඔහු නිවැරදිකරු බෑගකත් ඔහුගේ නෙමෙල්. පන්දන්න මේ නීතින මහත්තුරු තින්න්නේහින්දමංඟහන්න මේ පනත්වොලම තියෙනවාද මේ මර්ධනය. එක්කෙනකුට ඇප ලැබෙනවා ප දෙකින් තුනකින් තවවරදි තියනවා ජාතින්තර වැරදි රත්තරම්පොලුගේෙනවාගේ එඒව දඩගෙව්වාම වැරදි නෙමේ වෙනවා. තවේව තියෙනවා ඇප ැබෙන්නෙත් නෑ. ඉ මේක අපිට පේනෙමේ පනත්තරහා මරුධනය කරන තවත් ක්‍රියාමාර්ගයක්. ඉතින් මන්දන්න නත්තාශා කරේ ස්ටෑඩ් කොමඩි කියන අලුත්මවර්ගේ ප්‍රහසන ජවනිකාවක් ඉ. ප්‍රහසනයක් කරපු කෙනෙක් එයාම විල් සමවත් ගත්තා එනිසා මට එතති යාහට කියන්න දෙයක් නෑ. ඇැබැ මේ රටේ මනිස්සුන්ගේ භාෂනය නිදහස එතන තියෙනවාද නැද්ද. මේක කතා කරන්ට බැයිද අපිට. අපි ගතමුක ආගමක් නැතිමිණයැක්කන්නවා කියමේ රටේ. තුර ඒ මනුස්්‍යයාගේ නිදහස කොහෙද තහවුරුවෙන්. එනිසම් මේ පනත් හදපු අයගේ සහ පනත් තොලත් ගැටලුවක් තියනවා අපි එනිසා ප්‍රශ්න කරනවා සමාජයක් විදියට. ආගම කදහන කෙෙනෙකුට වගේ ආගමක් අදහ නැති කෙනකුටත් මේ ලෝකයේ නිදහසක්තියනවා මේක ජාතින්තර සම්මුෘතියක් කියල නකන්. ොට එම නිදහසක් තියන්නට ඕන්. ඒවගේම අපටේ මිනිස්සු දැනගන්න ඕන මේ ආගම රහිණ වැඩේනෙවෙීමකෙන් කරන්න. මිනිුස්සුන්ට කතා කරන්න තියෙන අද අයිතිය නැති කරන එක මේකෙන් කරන්න. ඕන එක්කෙනාව ගන්නවා ඕන එක්කෙනවාර නිදහස් කරනවා එපා එක්කෙනාව තියම. ඉඟට මේකෙන් කොහෙද බෞද්ධ ධර්මය ආරක්ෂාව මේ කොහෙවත් එහෙම එකක් වෙන්නේ නෑ. න නතාශකීපුුවගේ මේ රටේ කොහෙ හරි ආගමික කැලමීමක් ඇතිවෙලා යුද්ධයකට පාරකපනය එහෙමත් බරපතල ගනිේ දරුණු දෙයක් උුණේ නෑ මේ අත් අඩංකොට ගන්නකහ මුුණේ නෑ. දැන්තම ඒක රටේම ප්‍රශ්නය වෙලාදන අර මගේපු රටේ ප්‍රශ්ණික අමතක කරන්නත් එක්ක. ඇද එනිසා මේ නීති ඇතුළ මේ රටේ මිනිස්සු දැනගන්නට ඕනි කිසි සේත්ම ඒ කියපු එක බොරු කිය කියවෙන්නනෙත් නෑ. ඒ කියපු එක ඇත්ත කියලා කියවවෙන්න එත් නෑ. කියන්ඩ තියෙන නිදහස නැතිවෙන එක විතරක් සීමා වෙලා තිය. එනිසා ඒ නිදහස නැතිවීමත් එක අයට ඒක විදිහට බලපානි විදිහයට තමයි ක්‍රාත්මක වෙන්. නමුත් අපි මතක් කරනවා රට තියෙන පශ්න මේව නෙවෙයි. කාටහරි වමඩා ඇති අපි ජාතිය විකුණලා එක පාරක් ගොඩ කියා. ඊට පස්ස අපි තව රට විකුණල පාක් ගොඩ ගියා දැන් විගුරන්න තින ආගමක් තමයි ඉනිසා අපිටත් පේනවානිකං සං්ඥා දැන් ඊළඟට එන්න නාට්්‍යිය ස්වභාවය ආගම තමා. එතකොට මේ ආගම කියන නාට්්‍ය ඊළඟ ජනාජිපතිවරණයේදී හෝ මැතිවරනේදී උඩට ගේන්නම් මේගේ පොඩි පොඩි ජවනිකා එලියට එන්න ඕනි. ඒ පොඩිපොඩි ජවනිකාවල ගොදුරු කීපයක් ඇතිවන්නඩත් ඕනි. ඒ ජවනිකා ආරා, ීරෝටික් එලට ඩත්තෝන් ඉති අර පරණ වීරයොත් අපි දැක්ක කරලියට එමින් ඉන්නවා. එ අයට ලොකු ප්‍රචාරයක් දෙමින් ඉන්නවා. මාධ්‍යවල ඉන්න ඒ වගේ ජවනිකා රගන ඇත්තොත් මේ වෙලාවේ පත්තරේ පොඩි කෑල්ලක් කල්ලගෙන ලොකු දේශනා දෙනවා අපි දැක්ක. ඇති එනිසා මේ නාට්්‍ය පැහැදිලි මේක තමයි මේරට ඊලංක දේශපාලන යාන්ත්‍රනයේදී මේ රටේ මිනිස්සුන්ගේ ස් ඇරවපු සමාජරිර් දේශපාලන පරිවර්තනය දියුණු දේශපාලන දැක්ම කියන එක චන්දයට පාවිච්චිවෙන එක වලක් වල. ආත් ආගම මූලික කරගන චන්ද දෙන රටක් බවට පරිවර්තනය කරඩ එන නාට්්‍යිය තමයි. සමහට මේ නලුවයි නිෂ්පාදකව හයාගන්න බැරිවිදි නාට්‍යියේවා නිසා අපිට බෑ කාවත්වෙන් පැෙනීතින්. තමාට මේ වගේ චෝදිතය වෙන්නෙම මේ වගේ රඟපාණයම වන්නඩ පුලුව. එනිසා අපි දන්නඒවා හැබැයි අපි දන්නේ එක දෙයක් තියනවා. මේ රට ඊළංඟ චන්දයේදි අනිවාර්යෙන්ම පරිවර්තනය වියතු රටක්. එම පරිවර්තනය වන්න ොට ඕනි ක කියෙලා මේ රටේ සසියටට අනුවක් මිනිස්සු කියපුරට. ඒ මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා නැවතවතාවක් හිටපුදැනට ගෙනියන්න මේ දරන උත්සාහය මේ රට නරකතැනට නැවතගෙනනු. එන්සාපේ රට මනිස්සුන්ගේ බුද්ධිමත් භාව. තව අවුරුදු දෙකක් අඩුගානේ රදා පෞතිීවා කිය ප්‍රාර්ථනය අපි කරන ගමන් අපි කියනවා මෙි රටේ ප්‍රශ්න මේවා නෙවෙයි මම නැවත කියන්නන් අපේ ප්‍රශ්න දෙංගු රෝගය මේ වනකොට වැඩි වෙමින් පවතිනවා. රෝගයේ වැඩි වනාට ක්‍රියාමාර්ග සෞඛ්‍ය මාත්‍යාංශේ ගනිමින්ඉන්නවා ඒ ක්‍රියාමාර්ගි දනිමින් තිබියදී තමයි රෝගය වැඩිවෙන්. ඔොකොට අපිට තර්කානුකූල ප්‍රශ්ණනයක් තියෙනවා අපි ඩංගුරෝගය මර්ජනය කිරීම සඳහා ක්‍රියාමාර්ග වැඩිකරද්දි. රෝගය වැඩිවෙන වනම් ඒ ක්‍රියාමාර්ගෝල ගැටලුවක්තියන. එන්සාපි සෞඛ්‍ය මාත්‍යංශයෙන් ඉල්ලන්න තරවෙන්නපා අපි ගණුලැබූ ක්‍රියාමාර්ගවල සපල දාාෛතවය වහාම මනින්. ඉළඟට ජනාධිපතිතුමා කිව්වා ජනාධිපති කාර්සාදන බලකායක් මේකට දානුව කියලා අපි දන්නයක දැම්මද කියලා දැම්මා කියලත් කියනවා. නමු ඒක මොනවද මේ රටේ කරන්නේ කියනකම රට මනිසු දැනගන්න ඕනේ අපිට තාම තේරුමක් නෑ. එහෙම වැඩසටහනක් මේ රෝගය සඳහාතියෙන්. ඉළඟට ලංකාවේ සෞඛ්‍ය සේවාව හිතා මතාම මේ වෙනකොට කඩා කප්පල් කරමිින්ව ඉතා සුළු සුළු ප්‍රශ්න වලින් අපි ගත්තොත් ජාතිකරවලේ ඇතීතරඒකගේ ප්‍රශ්නයෙන් විතරක්. මේ මෙනකොට ෙඩ්ඩුව එද්දාස් පන්සියකට වඩා හදවත් සැක්ටුවන් කරගන්න බැරුව මං දිනය ප්‍රමාද කරලා තියෙනවා. අපි හදවත් සඇත්කමක් කරන වල සමට අවුරුදු දෙක හා පැත්ති දිනය කම්බෙන්ඩ බලුවන් අපි ෙෙන්තෙක් නවාන අවුද්ගහැ පැත්ත දින කම්බෙන්න්න පුළුවන් අඩුගා ංජියෝග්‍රෑමික් කරන්නවත් අපිට මේ අවුද්ධය ඇතුළෙ කරගන්න බැරිතත්වයක්තිී. එතට එහෙම රෝගියෙක් බේරන්නනම් එහම බේරිච රෝගයකට ඒ සත්කම අවශ්‍ය යිද නැද කියන එකත් ප්‍රශ්නයක් ඇයි ඩැන් හදිසිේ හදවත් ඇත්තුමක් කරන කෙනෙක් තවමමාස විසි හතරක්විතර ඉන්නවානම් ඔහුට තව අවුරුදු පහ අයකුත් ඉන්න පුලුවන් නේද කියන ප්‍රශ්නය අපටේ නවා. එනිසා හු එක්කෝ සත්ම අශ්‍ය නති කෙනෙ කෙම නැත්තන් ඒ සත්කම නැති නිසා ම යන කෙනෙක් කෙමනැත්තන් ඒ සැත්කම තමන්ගේ ක්‍රමයට වෙන කොහෙන් හරි කරගන්න කෙනෙක්. ඒ වගේම තමයි මානුවර රෝහලේ තත්ත්වත් මහනුවර රෝහලයේ ලීන ක්රේර යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන් ඇත්ත සිලන පද්ධදය ප්‍රශ්ය. එතුොට මේකෙන් පෝලිමට එකතු වෙන අය ජීවිතය පිළිබඳව ගැටලුවකට මූන ද. වෛද පරේෂණනායතන පරික්ෂණ හැත්තක් කරන්නෑ ගැන මේ රටේ කියයක් රෝගීන්ගේ රෝග හොයාගන්න බැරුව මේ යනවා. කියයක් රෝගීන්ගේ ප්‍රතිකාරය මනෝමූලිකව දෙන්න විසක් වයිදවරට සිද්ධ වෙලා ඇත් ඒකෙන් කොච්ට සංකලතා ඇති වෙනවා. ත මේවා අපි කතා නොකරන ප්‍රශ්ත විදියට රටේ මිනිස්සුන්ට බලපානො නත් අපි සුපුරුදු විදියටම නතාශලා ගැන එම නැත්තං ආගමික සහජීවනය ගැන එම නැත්තං මේ හදලා දෙන මාතෘගා ගැන කතා කර කරයිමු. නමු අපි එකක් ඉල්ල නො මේ රට මිනිස්සුන්ගෙන් අවුවෙන් එපා. ඊළඟට එන්නේ ආගම මූලික කරගත්ත චන්දයක්. ඒකටහුනොත් මේ රට ගොඩයන්න තියන අවසා අවස්ථාවත් අපි නැති කරගන්නවා කරුණා කල්ලා. රට දේශපාලනයට, නිවැරදි මිනිස්සු තෝරගන්න, රටේ දේශපාලනය ඇත්ත පරිවර්තනයක් සඳහා තෝරගන්න ඒ මනස නැති කරගන්න එපා ඒක මකනයක තමයි මේ වෙලාවෙේ මේ හැම වැඩසටහනකම අරමුණ කියනක තම අපි ඉතා පැහැදිලිව කියයින්. අද මේ මාධ්‍ය සාකච්ඡාව කැලෝන අවස්ථාව වෙනකොට බැලූ බැල්මට මේ රටේ සැබෑ ප්‍රශ්න ටික යටප්‍රත් වෙලා, ඒ වෙනුවට අමුතු අමුතු ප්‍රශ්්‍ර ටිකක්. රටපුරා තැනින් තැන විවිධාකාරයෙන් එල්ලියට එන විත්‍යයක් අපිට පේන්න තියෙන. දැන් අපි කතා කරන්නේ නැහැ අර මීගොඩ මීපය පැත්තේ කර්මාන්ත ශාලාාව වැහිලා දාහකට විත රැකයා නැති වෙච්ච ගෙනනි පිතා කරන්නේ නෑ. ඒකෙම කහතුඩුව ප්‍රදේශයේ කර්මාන්තශාලා වැහිලා හයිදාකටත රැකි අහිමිවෙච්ච ක පිතා කරන්නේ. අදටත් අත්‍යවශ්‍ය කරන අऔෂද රෝහල්වල නෑ අපි දැන් එක් කතා කරන්නේ නෑ. අත්‍යවශ අත්‍යවශ නෝනකිෙන සෑත්කම් වර්ක දෙකක් කරලා කිසිම සැක්කමක් නොකරනගාන්ට සෞකේශේත්‍රයේ ගිහිල්ලා හැබ අපි අදේ ගැන කතා කරන්නේ නෑ. අදටත් ආහාර ද්‍රෞ්‍යවල මිල උද්ධමනය පහළ ගියායැකිව ව්වට සැබෑ වෙළඳ පොල තුළ ර. ද්‍රව්‍යවල මිල කිසිස්සේත් පහළ නොගිහින්තියෙන වෙලාවක. අපි අහිංස අම්මතාත්තාට තරුණය තර්මුණයට දුවපුතාට කන්න බොන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපි අදරත් කතා කරන්නේ. අදටත් ඉදිකිරීම් කර්මාන්තය ඉන්න දහස්කාලකගේ රැකයා අහිමීම ගැන. ඉදිකරීම් ක්ශේෂ්‍රයේ ඒ බාන්ඩවල මිල අසීමතව ඉහලයෑම ගැන. දැන් අපිතා කරන එක නවත්තල තියනෙන. දැන් අපි කතා කරන එක නවත්තල යෙනවා. දහස්කනම් වැඩිවෙච්ච බඩු රුපියලෙන් දහයෙන් විස්සෙන් රුපියල් සීයෙන් දෙසයෙන් රුපියල් දාහෙෙන් විතර අඩු කරලා. දැන් ලොකු මැජික්ිකත් කරාගේ තැනක් ගැන අපි බලාගෙන ඉන්නවා. හැබැයි මේ සැබෑ ප්‍රශ්න අපි අමතක් කරන මොහොතෙදී. පහු කිය මාස කියපේ ඇතුළෙේ. හගේ මස කීප ඇතුළේ තිහකටආසරන්න ප්‍රමාණයක් වෙඩිතැබීම් සිද්ධ වෙලා වෙඩි ැබීමම් නිසා මනුෂ්‍යගාතන සිද්ධ වෙලා තියනවා. අපි ඒකන කවුරුත් කතා කරන්නේ නෑ. පුද්ගල අතුරුද්ධහන්වී පනහට අධදිිකර ප්‍රමාණයක් තිබෙන බව ඇතැන් මාධ්‍යවාර්තා කළ තිබ්බ පහෞගිය කාල ඇතුළේ. අපි ඒ නැතිවෙච්ච මිනිස්සු අතුෘදධහන්වෙච්ච මිනිස්සු ගැන අපි කතා කරන්නේ නෑ. අපි ජැ ඒවනුවට කතා කරනවා ජෙරන ප්‍රාන්තු ගෙන. අබිදන් කතා කරනවා නටාශ ගැන. අභිදන් කතා කරනවා රාජාංගනය හාමුදුරුවෝ ගැන. දැම්මොකද්ද වෙලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ රටේ තියෙන. මේ රටේ තියන සැබෑ ප්‍රශ්න යටපත් කරලා එක එක අමුතු ජාතියේ ප්‍රශ්න රට තුළ එළිදක්වන්න පටන් ගරන්තියෙන. එක එක නලුවෝ එක එක තැන්වලින් කරල්ලයටටන්න පටගරතියන. දැඟ අපි කතා කරන්නේ සම්බුද්ධ ශාසනයට වෙන අගෞරවේ ගැන. දැන් අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙන අපහාස ගැන. මංගැන අපි කතා කරන්න ඕනි එක වෙනම තත්ත්වයක්. හැබැයිඒ සියල්ලත් එක්ක ගිහිල්ල රටේ ජන මනස වෙන දිසාවකට යොමුකිරීමේ පැහැදිලි ආණ්ඩුවේ කුමන්ත්‍රණ යක් ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ යක් ක්‍රාත්මක වෙන. එනිසා දැන් මේ වෙනකොට රටේ ඇත්ත ප්‍රශ්න යටපත් වෙලා ඒ වෙනුවට වෙනත් වෙනත් ප්‍රශ්න පලාන්ට් කරන බවක් නිර්මාණය කරන බව උත්පාදනය කරන බවක් දැන් අපට බොහම පැහැදිව දැක් ගන්න පුළුවන් කමහම් වෙනවා. දැන් ඔය අතරතුර ආණ්ඩුව සූදානම් වෙනවා තවත් වැඩක් කරන්න. තවත් වැඩක් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. දැ අද වෙනකොට ජනමාාද්‍ය මාත්‍යංශයෙන් ිියයක්ක්නිගුද කරල තියනවා විද්‍යයුත් විකාශයන්ගේ සංගමේයටයහෙම තැන්කීපේකට අධ්‍යිනේ දාලා. විද්‍යුත් මාධ්‍යය සඳහා විකාශන පනතක් කෙටුම් පත් කිරීම කියලා. විද්‍යුත් මාධ්‍යය සඳහා විකාශන පනතක් කෙටුම්පත් කිරීම කියලා. ද අපි දන්නවා අපි ඒකට කලින් කතා කර. එක තමයි විකාශන අධිකාරී පනත කියලා, ගේන්න හදන පනත. විකාශන අධිකාරී පනත කියලා, ගේන්න හදන පනත. එතකොට මොකද මේ හැමද පිටිපස් දෙම. අපි දැක්කා ත්‍රස්ත විරෝධී පානත ඇතුළේ A නක්ක ඇතුළේ. අපි දැක්කා මාධ්‍ය ආයතන මර්තනය කරන්න ආණ්ඩුවට විරුද්ධව හඩනගන ආණ්ඩුවට විරුද්ධව මත ප්‍රකාශ කරන ආණ්ඩුවේ තියෙන ජඩකං, හොරකං, මැරකං තක්කඩිකං. හෙළිදරව් කරන ආණ්ඩුවේ ඇසමත්වීම් මිනිස්සුන්ට කියන. ඒ මාධ්‍ය සහ සමාජමාධ්‍ය වාරණය කිරීම සඳහා. අපි දැක්කා ඒ ත්‍රස්ත විරෝධී පනත ඇතුළෙත්. මේ ආණ්ඩුව උත්සාහැත් දරලා තිබා උත්සාහත් දරර්ලා තිබා. හැබැයි දේශීය සහ ජාති්‍යන්තර වෙල්ල වෙච්ච අති දැවන්ත විරෝධතාවය හමුුවේ ත්‍රස්ත විරෝධී පනත අකුලගන්න ආණ්ඩුවට සිද්ධ වුණ. ආණ්ඩුවට සිද්ද වුණ. ඩැන් ඒක හරහා ක්‍රියාත්ම කරගන්න බැරිවෙච්ච මාධ්‍ය ආයතන මාධ්‍ය වේදීන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් මර්ධනය කිරීම වාරණය කිරීම දැන් අපට පේනවා මේ විකාශන අධිකාරී පනතහරහා ආණ්ඩුව එලියටගේන්නයි සූදානම් වෙන්න කිය ආණ්ඩුව එලියට ගේන්නැයි සූදානම් වෙන්න කිය. අපිට ොම පහැදිලි ආ්ඩුවට තියන මාධ්‍ය බීතිකාව මොකන් දෙක ලබිට බොහොම පැහැදිලි. මොකද ආණ්ඩුවට ඉස්සර වගේ කිසිම දෙයක් හොරාල්ට කරන්නඩෑ මෙ මාධ්‍ය ආයතන බොහොම සක්‍රීියව සහ විමර්ශණ නැත යොමු කරලා. බලාගෙන ඉන්නවා ආණ්ඩුව කරන වැඩදියා. එවිතරක් නෙමයි එවිත නෙමෙයි කොඳු කඩා නොගත්ත මාධ්‍ය ආයතන. ආණ්ඩුවේ වරප්‍රසාද වරධානවලට යටත් නොවිච්ච මාධ්‍ය ආයතන. සහ මාධ්‍යවේදී වගේම සමාජ මමාධ්‍ය ක්‍රියාකාරිකෝ. එහෙම වරදක් දකින තැන එය හෙළිදරව් කරලා ජනගත කරලා සමාජරි දිරිපත් කරන්න කටයුතු කරලා තිය කටයුතු කල තියෙන.ඒනිසා ආණ්ඩුවට පැහැදිලි ෆෝබිය එකක් ඇතිවෙලා තියනවා මේ ජනමාධ්‍ය අයතන සම්බන්ධි. දැවන්ත බියක් ඇතිවෙල තින මේ ජනමාධ්‍යායිතන සම්බන්ධී. අපි දන්නවා. මෙ ආණ්ඩුවල තියෙන වංචා හෙළිද රව් කරේ මෙ රටේ තින ජනමා්‍යහ සමාජ මාධ්‍ය. හොරක මෙලිදරව් කරේ, රටතින නම්‍යායිතන ඒත්තෙකම ආණ්ඩුවෙන් නොහැකියාව ආණ්ඩුව ගත්ත අදුර්රදර්ශී තීරණ. එව්වනිසා වෙච්ච ප්‍රතිවිිපාක. එව්ව නිසා දුක්පිඳින ඈත ගම්දනව්වල ඉන්න අහිංසද ගොවියගේ දීවරයගේ කම්කරුවගේ. ප්‍රශ්න මේ සමාජරරි දිරිපත් කරලා එවා මේ රට ඇහෙළිදරව් කරේ. මේ රට තින ජනමාධ්‍ය අහිතන. සහ ජනමමාද්‍ය වේදී සමමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්. ඒත් එක්කම ජනහිටපු ජනාජ්‍යපති ෆේල් කියලා. මේ රට ජනවස්තුනේ මේරටේ තිබිච්ච ජනමාා්‍යාහිතන නිසා. ඒවගේම රට උකස්තියනකොට රටඒ කොටස් සින්නක් කර දෙන්න හදනකොට ඒ සම්බන්ධයෙන් මෙරටේ මිනිස්සුන්ට හෙල්ිත රව් කරේ මේරටේ ජනමාධ්‍යාහිතන මෙරට ජනමාධ්‍යා හිතන. ඒත් එක්කම මෙරටේ දේශපාලතයෝ රටේ සම්පත් කොල්ල කනකොට. අන්න මේ දේශපාලකයා අහවල් වැඩේ කරලා මේ රටේ සම්පත් කොල්ල කනවා කියලා රටට හෙළිතරව් කරේ මේ රටේ ජනමාධ්‍ය ආයතන. ජනමාධ්‍ය ආයතන නැත්ත. ජනමාද්‍ය වේදී නොහිටිය නම්. සමාජමාධ්‍ය ක්‍රියාකාරකිින් නොහිටිය නම් සුදුලූනු වංචාව හෙළිදරව් වෙන්නේ නෑ එලියටෙන්නේ නෑ. සීනි වංචාව එලියටෙන්නේෙ නෑ ඒත්තක මහබැංකු කොල්ලේ ගැන ජනතාව දැනම්බත් වෙන්නේ නෑ. ඒත් එක්කම බිලියන විශාල ප්‍රමාණයක් හද්දහකට වැඩි ප්‍රමාණයක් වෙච්ච බදුවංචාව ගැන ජනතාව දැනුවත් පෙන්න්නේි නෑ. ඒත් එක්කම සමහර දේශපාලන කූට නායකයෝ තමගේ අම්මගේ තාත්තක සොහොන පවා. මේරටටේ මිනිස්සුන්ගේ මුදලින් හදාගත්තෙ කියන එක හෙළිදරව් වෙන්නේෙ නෑ. හතලිස් දහකට වඩා මියගිය සුනාමියෙන්. හේතුවෙන් මේලට ගොඩනගන්න. ලැබිච්ච විදේශාධර් සුනාමි සහනාධාර හොරකංකරා කියලා මේරටේ එලියටන්නේෙ නෑ. එත්තෙකම මිද්‍යානා ගණුදෙනනුව ආයුද ගණු දෙනු මේ කිසිව හෙළිදරව් වෙන්නේෙනෑ. औෂද සම්බන්්‍යන් තියෙනන මෆියාව. අෂද සම්බන්ධයෙන් තිනේ ඒ කාආධිකාරිය බාල ෞෂදග නල්ලා මේරටේ මිනිස්තුුන්ගේ ජීවිතත් සමක කරන සෙල්ලම ජ හෙ ර ජ ැරවිල. ඒත්තෙකම විදේශයේ ශ්‍රමිකයන් ජාවාර විදේශයේ රකවලඉන්න තානපති කාර්යාල්. ඒත් තානපති නිලධාරෙන් ගිහිල්ල. තමන්ගේ රාජකාරිය පැහැරහැරලා ඒ රකවල්ලින් අපේ අහිංසක සහෝදරෑ සහෝදරිය දුක්පින්දින කාරණ මේ ජනමාධ්‍යායතන නැත්තං. සමාජමමාධ්‍යයායතන නැත්තං හෙළිදරව වෙන්නේි නෑ. එත් එක්කම මේ ආණ්ඩුවට පක්ෂපාති මිනිස්සු. මේ රටේතියෙන්න ඉඩං අමුහමයේ කොල්ල කානේක ෙිදරව වෙන්නේ නෑ. උතුරේ අම්ම තාත්තාගේ ප්‍රශ්නය හෙළිදරව වෙන්නේ නෑ. වතුකරේ අම්ම තාත්තාක ප්‍රශ්නය හෙළිදරව් වෙන්නේ නෑ. දවා පුතාගේ අධ්‍යාපර ශේෂවතින ප්‍රශ්ය හෙිදරව වෙන්නේ නෑ. එනිසා මෙස් සියල්ලක්ම හෙළිදරව වෙන්නේ මේ ජනමාධ්‍ය නිසා. සමාජමාධ්‍ය නිසා මාධ්‍යවේදීන් නිසා. එන අපි තේරුන් ගන්න ඕනේ ආණඩුවට දැන් අවශ්‍ය කරන්නේ. ජනතාව තොරතුරු දැනගැනීම වාරණය කරන්නද. ම පපද ප්‍රශ් න්න ඩුවෙන් ඔබ උත්සාහ කරන්නේ මෙ ජනතාව සතු මූලි යිතිවාచක මක් වෙච්చ. භාෂනයේ ප්‍රකාශනය නිදස කියනකොට ඒ ඇතුළෙ තියෙනවා තොරතුරු දැනගැනීමට එහා සමානෝම අයිතිවාශකමක් පෙරලා ජනතාවට තියෙනවා. එලිසා ජනතාව සතු ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණය කරන්න ඔබ මේ උත්සා කරන්නේ. පැහැදිිකෙනවා ඔබට කිසිදු අයිතියක් නෑ මේ මාධ්‍යවාරණය කල්ලා ජනතාවට තොරතුරු සංනිිවේදනය කිරීම සම්ප්‍රේක්ෂණය කිරීම ගලාගනයාම වාරණය කරන්න ආන්්ඩෝ ග්‍රරිස් මයිතියක් නෑ. ොද ඒක මේරටේ පුරවේසියගේ අයිති්‍යයක්. එවගේම නිදහස් මාධ්‍ය පැවතීම මේ රටේ ජනතාව සතු අයිති්‍යා. ඒක මාධ්‍ය ආයතමන අයිතියක් නැවයි ඒක ජනතාවගේ අයිතිය. මොකද මාධ්‍යෙන් නිදහස්ස තිබ්බොත්, මාධ්‍යයෙන් නිදහස තිබ්බොත් තමයි ජනතාවට නිවැරදි තොරොත්තුරු ගලාගෙනයන් හැකිිය අාව ලැබින්. ඒත්තෙකම අපිට පේනවා. ආ්ඩු උත්සාහ කරමින් නින්නවා. තමන්ගේ ඒකාදිපති ගමන සඳහා සියලු මාධ්‍යආයතන. සියලු මාධ්‍ය අහිතන තමන්ගේ පාලනෙන් නතුකරගන්න. ඒමේ අ්ඩු උත්සාහරන්න. අ්ඩු උත්සාහ කරනවා සියල්ලු මාධ්‍ය ආහිතන, තමන්ගේ පාලන ඒතියාගෙන තමන්ට අවශ්‍ය කරන, තමන්ට හිතර, මට යහපත් තමන්ට වාසිසාගත ප්‍රවෘත්තිී තොරතුරු සිද්ධී පමණක් ජනතාවට සම්ප්‍රේක්ෂණය කිරීමේ ්‍යාන්ත්‍රණයක් හදාග. අපට පේනවා මෙ විකාශන අධිකාරී පනත කියලා මේ පනත ගන්න හදන්නෙම මේ ෙන කාාණෙත්ත එෙක්ක. අයි බොන් පැහදිලිවගේ නවා පනත සම්පාධනය කරන කවදගකිනීම ප්‍රදාලනෑ. හැබැයි රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීම කාාදනය කරන වාරණය කරන ඒකට මර්ධනය ඒ මාධ්‍ය ආතවලට ගේන ඕනෑම පනතකට විරුද්ධව පැහැදිලිව අපි සියලු ක්‍රිය මාර් ගන්නවා එවැනි මර්ධනකාර අන පනත්ගෙන්න්න අපි කිස්සසේත්ම විඩක් දෙෙ නෑැකිට රර්මයක් කියන්න කැමති. ඒත් එක්කම දැම්මේ ඇතකාලයක්ට පේනවා. මොනසිද්ධියක් වුණත් ඒ සිද්ධිය කෙළවර අරගලට සම්බන්ධ කරන බාව ප්‍රවවිට පේන තියෙන. අයි බොම පහැදිලුක. අර්රගලේට ලක්ෂ සංඛ්‍යයාත ජනතාවක් ආගාන්. අරග මේරටේ කීර්තිම කලාකරුවන්නවා. කීර්තිමත් කලාකරුවන්නවා. නන්දා මාලනිය වගේ මහචාරය සුලල් ආරයරත්නයන් වගේ එත්තැන ඉඳලා ජත්හම අති විශිෂ්ට කලා ශිල්පීන් ශිල්පිනියන් මෙ ජනරගලයට සම්බන්ධුනා. මේරටේ ඉඩ ඉහළම ව්‍යාපාරිකය වෘර්තිිකයෝ. මේ ජනාරගලයට සම්බන්ධ වනා. ඒනිසා ජන අරගලය කියෙලා කියන්නේ මේ අරගලය කියලා කියන්නේම. ඒ සමාජයේ හරස්ට ඒ එක ඇතුළ හිටපුුව ඕන රන්දේවල් වෙන්නඩ පුළුව. ඒක ඇතුළ හිටපු කට්ටියේ ඕනෑම කාරණය කරන්න පුලුව. හැබැයි ඒ හැම එකක්ම අරගලේ අරගලය කිය කිය දැන් ලඟු කරන්න හදන්න ඇයි. අපිට පේනවා. නාමල් රාජපක්ෂ තියෙන අමාරුව අපට දැනනෝ. නාමල් රාජපක්ෂගේ හදවතේ තියන බර දුක අපට තේනෙනවා. තාත්තගේ අගමැතිකම නැතිවුණහම තාත්තගේ බලය නැවුණහම පගේ ජපතිකම නැතිවුණහම පුතන්දිියයට තිෙන දුක වේදනාව කැක්කුම අප අවබෝධයි. එනිසා නාමල් බබාට අපිට කියන්න තියෙන්නේ. උඹ ඇඩුවට. උපට පාඩ වනාට අරගලේ නිසා රටට යහපතක්කුණා කියලා මෙ සමස්ස රටවාසිීන් පිළිගන්න. සමස්ස රට්‍රේෂසියන් පිළිගන්න. ඒනිසා හැම මගුලමගෙනල්ලා අරගත් කලේ අරගලයකෙක්, මේ ගත් කරේ අරගලේකෙක් අරකවුණෙත් අරගලේකෙක්ට, මේකුුණේ අරගලේකෙක්ට කිය වැඩන්න. එම රත්තලන්ගේන හොරු ඉන්න පාල්ලිමේන්තුයි. මේරට සම්පත් කොල්ල කනොන් ඉන්න පාල්ලිමේන්තුයි. මෙරට ඇැම් ගනිකා මඩම් පවත්වන්ගේ ඔුන්ගන්න පාලිමේන්තුව. මේරට ඉන්න සුප්‍රකට ගනිකා විතතින්න පාලිමේන්තුවයි අපි මේ කියන්න අපින පාලිමේතු ඇතුරතිතර විවාධ්‍ය අධ්‍යයා බැලවාහම එකකාටකා චෝදනා කරගන්න බොහොම පැදිරී. එනිසා කසිප්පුකාරයෝ ඉන්න පාල්ලිමේන්තුයි. මේරට කඩුගලාපුන් ඉන්න පාලිමෙන්තුයි. මරටේ නිදන් හරපංගින්න්න ලිතු. මෙරටේ කැලෑ කපපුංගින්න්න පාිම. මෙරට කළුවර කපංගින්න්න කුවර ගස් ල් පිටින් කපංගන්න පලිමතු. මෙරටේ රසාද අ ග ඉන්න ාලමෙන්තු. පිට්‍රරට න සල්ලිගත්තු ඉන්න ල . අනනික ටන් කොල්ලකාප ඉන්න ාලිමෙන්තු. මන් බල පාච කපපංගත්තු ඉන්න . එනිසා. එක මෙකී නොකි මේ රටේ තියන සබබ සකළමනා ආකාරේ. සබ්බ සකළමනා ආකාරයේ වංචා දූෂණ හොරකං මැරකන් ජඩකන් තක්කඩිකං කරපුන් ටික දෙසේ විශිපා අතරය තියාගෙන. මේ රටේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒක කරේ අරගලයකෙක් කියලා තමුන්ට බේරෙන්න්න බෑ. අරගලේ හැල්ලු කරන්නත් දෑ. හැල්ලු කරන්නත් දැ. එනිසා මේරට එන්න ඕනම කෙනෙක් ගත්තාම? ඔසකර රගල ඇබල ගහිල් ලැති . වෙන්නෙත්. හැබැයි ඒෙන් කියන්න බෑ ොක්ො ුණ අරග හින්දයි කිය. ඔක්කොම ෙන්න්න අරගල හින්දයි කියලා අරගල කවදයක්ක්වත් එෙම සංස්කෘතියක් නිර්මාණය කලන්න නෑ. එනිසා තමුන් මතකතියාගන්න මූලි කරණාාවමකල් මතක තියාගන්නව වන මූලි කාරනාව තමයි. අරගලයේ නිසා තමයි කුජීත වෙලා හොම්බෙන් යන්න ගගේ රට අඩ අත්ති ර ග න්න නවත් ක . ඩ ග ව න්න්. එනිසා අරගලේට සියල්ල බෑර කරලා. තමන්ගේ හිතේතියෙන දුක සමනය කරගන්න හදන නාමල් වේවිලට චන්න ජයිසුමල්ලට ජසල ඩික අන්න තියෙන්නේෙ බලට තව සෑහැන් දවස බලාගෙන ඉනතිෙන. මොකද අරග නියම ප්‍රතිඵලේ බල හම්බෙන් නිල න්දේති. ල ම්බ නිල න්දේද. ඒනිසා ෞච්චර හහි තියන මිනිස්තුුන ච්ච හයිකාරයෝන ඔච්චට ගම්මත්තිය න න චන්දයක් නියම කරන්නවා. ැි අපිදන්න ලටක කොදක් නෑයි. න්ති ත් ෙන්න්න ොඳක් ැතිු තැන්තැන්ගොල දෙගට කයියගහ නමේ වෙලාල. ඒකයි වෙලාත්. එනිසා මේරටේ සැබෑ ජන මනස කොතන තද විකාශනය වෙලා යෙන්නේෙ කියලා. අපිට බලාගනපුල ලක්චන්දක. ඒනිසා මේරටතුළු සිද්ධවෙන ඕනම කුජීත වැඩ කෙලවරේ අරගලේ කාරයෙක් තමයි ඉන්න කියෙලා ගාහවන්න පුළුවන්න. මමැන ඒකත් අරගලේ ජයග්‍රහණයකිල. ඇයි. ඒක කියන්නේ මේ රටේඉන්න අත්සක් මුල්ලක ඉන්න. හැමයි කාම අරගට ඇවිල්ලගීලා තිය. දවසක් කරේ අරගට සම්බන්ධලාතිය. එනිසා තේරුන් ගන්නවඕනේ සමස්තේ ඒපා කියපුු රාජපක්ෂල සමස්තේ ඒපා කියියපු පාලනය, සමස්තේ ඒපා කියපු ජනාධිපතිව තමයි පන්නලා එලවලා මේ අරගලය ජයග්‍රහණයක්ල තියෙන්. එනිසා, හැබැයි තාමත්ේ ප්‍රශ්වවිසදන නැතිනිසා තමයි. තැනත්තැන පුුරුපුරාණැගෙන අරගල රකපුරාක්‍රියයක්ක්මක වින්. එත් ජනරගලත් එක් අත්වල් බැඳ ගන්න. ර මනිස්තුන්ගේ ්‍ර ට ත්තර බෙන තෙක් අපි අකන්දව අරගල සඳහා අපගේ සහයෝග ලබාද නක කාරේ බෝම පැදදිල් ප්‍රකාශ කරල බෝමස්තුති. මේම වනට ට ඇතුළේ සත්‍යවසීමම සාමාන්‍ය මහජනතාවට මූන පාන ප්‍රශ්න ඒ අන්දනම තියෙද්දී විටිං විට නිර්මාණය වන ආගම්වාද සහ ජාතිය පදනම් කරගෙන ක්‍රාත්මකන විධාකාර වූ කුමන්ටන ැත්නම් ප්‍රකාශ නිසා මේ සැවෑ ප්‍රස්ථාමත වෙලා තියනවවා. අදවනවිට ඒ රට ඇතුළේ ෘතිය වේදී අකණ්ඩවම රටහැරයාම ක්‍රියාත්මක වේෙනවා. පසගේද ජනමාද්‍ය වාර්තා කරපු ඉියට ළමා රෝගන්සේ විතරක් ළමා මනො වෛද්‍යවරු අපේ රටේ විශසක්න වෛදරු දොස් දෙෙනනගෙන් දාහදනෙක් කට අර ගොස් තිබෙනවා ඒවගේ ළම හරදරෝග විශසක්න වෛද්‍යවරුන් දහදෙනගෙන් පස්තනෙක් රටහැර ගොස්තිබෙනවා ලම ශල්ල වෛද්‍යවරු දාාහත්්‍යෙනගෙන් හතරද දෙනෙක් කටහරගොස්තිබෙනවා ඒවගේම. ළමයින්ටගේ හදිස්්‍ය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ විශසක්න වෛදරු දොලොස් දෙනාගෙන් දහදනක් කටහරැගිහිර තියෙනව. අපේ රට ඇතුලේ සෞඛ්‍යමාත්‍යන්සේ මගින් අනුමත ඇස්තමේන්තුවලට අනුව අවම වසයෙන් සෞඛ්‍ය පාසුකොම ලබාදීමට සිටියීතු විශසක්න වෛදරන් සංඛ්‍යාව, හාර්දාහසීමාව තියෙද්දී, අපේ රටේ පෞුගේ කාලෙ සේවය කරේ වෛද්‍යවරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම වෛද විශසක්න වෛදොරු තුන්දහසරාසන්න ප්‍රමාණයනුත්. හ පනහත් පන්සිය ගාසන්න ප්‍රමාණයක් රජය දැනුවත් කල්ල හෝ රජය දැනුවත් කරන්න නැතුව රට හැගීල තියනෙනවා. ඒවගේම කිෂ්ට විශෂසක වෛද්‍යවරු දේෂ්ට ලේග කාධිකාරීවරු වගේ මලුත්ත පත්තීමම් ලබන වෛද්‍යවරු තවත් සියගානත් පහුගියගවිච මාස විසිය අතර කාලෙතුලදී. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිර යලි සේවය එකතු නොවීම අදාසයෙන් රට හැගීල තියෙන බව සෞඛ්‍ය මාත්‍යන්ස දත්වලම තියනවා. ේතත්ව එන්න එන්න. ඩි ර්ධරයන් වතා අපට පේන තියෙන්නේ. හැම අලුත්ත විභාග සමත්වෙලා බිහිවන වෛද්‍යවරු විශසකන වෛදදුරු හැම කෙරෙක්ම ලැබෙන පලවෙනි අවස්ථාවේදීම රට හැර යන්න තැනට පත්වෙලා තියනවා. නවක වෛද්‍යවර පස්්චාත්වෛදපාදිය හධරණ වෙනුවට ඔස්ට්‍රේලියයා වනත මහාබ්‍රතාන්නේ සේවේ කිරීමට සදුසකගම් ලැබීමේ විභාගවලට පිනිිසිරතත්වයත් තමයි නිර්මාණයවෙන්න. එකැනේ රටේ ඉන්න විශෂසන වෛදොරු වෛද්‍යවරු මීදලා අනෙකෘත්‍යවීදීන් සැලකුතු ප්‍රමාණයක් ලැබෙන පළවෙනි අවස්ථාවේදීම රට හැර යන්න දැන් තීරණය කරමින් පවති නොම්. ඒමනම් මේ රටේ දේශපාලකීන් කියන මාධ්‍ය සන්දර්ශන හරහා නිර්මාණය වෙන මේ ආර්ථික විකෘතිය සත්‍යයක් ද කියන ප්‍රශ්නය අපේ රට රෘද්‍යය වේජීින් දැන් ඇතිවෙලා තියනොම්. එනිසා තමයි හැම වෘද්‍යය වේදයෙක්ම තමන්ගේ දරුවන් පවා පුළුවන්තරන් මේ රටින්. ිට මගන්න උත්සාහරන්න. එහෙම යන්න බැරි පිරිසක් ප්‍රටඇතුළ ඉතුරු වෙනවා. ඒ පිරිසනොත් සිට හැත්තපහක් මේ තියන ක්‍රමේ සමඟ අනුගත වෙලා නිහඩව බලාසිත්න බවතමයි පේනතියෙන්. ඒ නම් රටේ තියන ජාතික ප්‍රස්්තමල්ට සංවේදී වෙලා මේ තියන ක්‍රමවේදි අඩුපාඩු නිවැර්දි කරන්න සක්‍රිය විජර මාජනතාව සමඟ උරනු ගැටී කඩිතු කරන්න. අපේ ටේ සබුද්ධිමත් විත්තතුන්ගේ සයටට විශිපාක අඩු ප්‍රමාණයක් කිය එක. මේ දිනවල අපට තියන දැඩින් නිහඳතාවේ හුවේ පේන්න තියෙනවා. හැබැයි මේ නිහදතාව මැද්දේ අපේ රටේ සෞඛ්‍ය පදති බිඳවැටනෝ අධ්‍යාපන පදති බිඳවැටනෝ, කෘෂිකර්ම පදධතිී බිඳවටීමත් තියෙනවා සමස් දෙයක් වසෙන් ගත්තර පස සාමාන්‍ය මහාජනතාවට ජීවත් එන බැරි වාතාවරණයක් තමයි නිර්මාණය වෙලා තියෙනෙ. අසරන වග්ගඩ රෝගීන්ට අවශ්‍ය කරන වක ගඩු කාන්දු පෙරණට භාවිතා කරන අදාලා පෙරෙන. යිස් ෆිල්ටස් ලබාගන්න නොඇග තත්ත්යක් අද වක්ගඩු රෝගසායනසා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානර තියෙනවා. පිළිකා රෝගියකොට අවශ්‍යකන වෛද්‍ය ප්‍රතිකාර අහිමිවීම අකන්්ඩවෝම තියෙනවා පිළිකා වක්ෂධයක් මිලදීගන්න නම් තමගේගේ දොර ඉඩකඩම උගස්තියන්න වෙච්ච තත්ත්ය අදටත් වෙනස් වෙලා නෑ. එනිසා අපට පේරදේ තමයි සාමාන්‍ය මහජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවන්නට රජය සාධනය මැදි අත්වීමක් මේ දක්වා ක්‍රියාත්ම වෙලා නැති බව ිදක්ක මි සත්දේෙක කලින් හිරුනාලිකවටයිල ෞඛ්‍යමාත්‍යවර ැකිවා සති දෙකකින් බෙහෙත් මිල සයට දාහයක් සයට පාලොකින් අඩුකන්නව කියලා. අපි විශ්වාස කරු ඒහි සතික ගෙවිලගඉල්ලා ඇබැයි අපි දැක්කනෑ මේ දක්වා අපේ රටේ අෞෂද මල අඩුකිරීම සම්බන්ධ ගැසට නිවේදනයක් ප්‍රකාශයට පත් කන්නම්. ඩොලරේ අගේ රුපියල්ට සාපේක්ෂව රුපියල් තුන්සේ හට පහසීමාව තියෙද්දී අऔෂද මල ට හැත්තාවකින් සිර තුන්සිය දක්වා වපසරක වැඩ වනාාට අද දොළලය සපේක්ෂෝ රුපියලේ අ ගය රුපියල් දෙසීය අනුවෙනුත් ආසන්න මට පැමිණෙද්දී අකන්ඩව මෞෂදමිල එම මට්ටමින් පවත්වාගෙන යන්න රජයට සිද්ධ වෙලා තියනවා. එනිසා අප්‍ර පේනදේ තමයි සාමාන්‍ය මහජරථාව මුණපාන පීඩාවන් සම්බන්ධව කිසිදු ආකාරෙක සංවේදීභාවයක් මේ මෝතෙ දකින්න ලැබෙනෙඉන්නෑ. අද ආහාරවල මිල එලවලු පළතුරුවල මිල අකන්දවම තියන්නේ. පහුසගේ අවස්ථාවති ිච්ච මිලගණන්වලම තමයි. එනිසා ප්‍රායෝගික වසයෙන් සයටට අස්සුවක් මහජනතාවට බලපාන ප්‍රශ්නවලට විෂඳුම් ලබාදීම සම්බන්ධයෙන් පාලන අධිකාරීන්ගේ නොෑැකියාව අකණ්ඩවම තියෙද්දී සතිපනස් දෙකක් ගත කරන්න මාටෘකා පනස් දෙකක් ඇති කියන තැන අදාපරහිතන්න වෙලා තියෙනව. විධාකාර වූ ආගමිකුමතුූන් ඒවගේම විධාකාර වූ ප්‍රකාශ ඔස්සේ. සමාජයේ ගමන් කරනම හැරෙන්න්නට මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට පාර්ලිමේන්තුවේ නියෝජනය කන්න පක්සවි පක්ෂ සියලෝ දේශපාලකයන්ගේ සාධනිය මැදිහත්වීම මේ තීරණාත්මක අවස්ථාව අපිට දකින ලැබෙන නෑ. අපි දකිනෝ මේ වන විට අපේ රට පෞග කාලස් සීමාව මුළුල්ලේම මූලදීපු ආර්ථිකාරබුදේ ප්‍රධානම හේතුවතමයි. රට ඇතුරට විදේශී ආයෝ්චකයන් ඇවිල්ලා ඩොලවලින් ආයෝචනය කරන තියෙන. අකමැත්ත බිය නොහැකියාාවව ත පෞව දවස් ලි දැක් ඇංගලුම් කර්මාන්ත ශේෂ්්‍ර ඇතුළ ශේෂ්ට රසක යෝජකන් රටහර යනවා. ඒ පෙරිද මාධ්‍ය වාර්තා කරනවා නෙළුම්කුළුුණේ ආයෝජනය කරන්න පු ආයෝචකයත්. දයනා ඇමතිරයට පොල්ලතියලා ලංකාවෙන් ගීල තියෙන බව. ඒයන්නේ අපට පේනොදේ තමයි පෝට් සිටි වෙන්න පුළුවන්, හම්බන්තුර මහා සංර්ධන ව්‍යපෘති වෙන්න පුළුවන් ලංකාවේ විධදිිෂ්්‍රික් වවල සංගර්ධන ව්‍යපෘතිවෙන්න පුළුවන්. අගනගරේ කේම්්‍ර කරගත්ත සංගර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඒවා හුදු ව්‍යාප්‍රතියෝ මාධ්‍ය සන්දර්සනුවින් ඔබට ගල්ලා විදේශී ආයෝොච්චකෙකුට රට ඇතුට ඇවිල්ලා ආයෝජනය කරන්න නිෂ්පාදන ආර්ථකයක් රට ඇතුළේ ගොඩනගන්න. රට ඇතුලේ ඉන්න තරුණතරුණියන්ට තමාගේ දැනුම කුසලතා ආකල්ප සයිතව ඒ විදේශයආයෝජන සමාගම්වල, විදේශය කර්මාන්ත ශාලාවල විදේශය තාක්ෂණික ආයතනවල සේවය කරලා රට නිෂ්පාන. ධරිතාවක් ලබාගන්න රටාචල දොල නිෂ්පාදනය කරන්න. විදේශ රටවල්වලට බාන්ඩ ආන අපනෑනය කරන්න පුළුවන් වපසරියයක් රටාජල නිර්මාණය කරන බව අපට පේන ලැබෙන්නේ නෑ. ඒනං. ඒ සම්බන්ධන්න විශ්වාසය අපි ගොඩනගාගන්න මේ දක්වා අසමත්වෙලා තියනවා. ඒ වෙන විට ඒ වෙනුවට පේනදේ තමයි අකන්ඩවම විදේශ අය ආධහර මත පමණක් තවත් වසර කීපයක් ගතකිරීමේ සැලසුම් පමණයි. ප කින්න ලබෙන්නේ තර මේවැනි තත්ත්වයන් හමුුවේ මෙ විශ්ලේෂණය කරන උගතුන් බුද්ධිමතුන් නැවතවුරුදු දෙක් ගිහිල්ලා බරපතල ආර්ථිකර්පුදයකදී ආපසු හැරන්නට බැරි බව දන්නානිසා ඔවුන් ලැබෙන පළවෙෙන් අවස්ථාවේදීම පරටහැරයන බවතම අපට පේන තියෙන්නේෙ. එනිසා ඉදිරිිය අවුරුද්ධ කාලයේදී මේ බුද්ධිගල්න්නේ තවත් වැඩිවර්ධනය වෙන්න පුළුවන් මේක පීඩාවට පත්වෙන්නේ විශේෂක් වයිද්‍යවරු වෛද්‍යවරු ඉංිනේරුවන් තුරතාක්ෂ සිල්පීන් ටහරයාමේ කේදවාචකේ අවාසිය එක ගොදුර ප්‍රතිවිපාක බුක්තිවිදින් ලැබෙන්නේ මේ රටේ සාමාන්‍ය මහාජනතාවට බේට්ටික නැතිවුණනාම පලේන එක නගලලා මවන්්ටෙලිබත් යන්න පුළුවන් මැතිමජිවරුන්ට මේ දුකවේදෙනාව දැනෙනි නෑ. මන්ද පෝෂණයෙන් පෙල්න දරුවෝ අම්මල තාත්තලා ආහරාහිනිය වැඩිවෙලා තියෙද්දී. ආසියවේසා ලෝකයේ දදුප්පත්කම වැලිම රටවල් අතර ලංකාවේක්වයදදි. වේලක්කාල වේල් දෙකක් කන්නැති දරුවන්ගේ දුකවේදනාව මේ රටේ පාලකීන්ට පරපතල වූ සමාචාරගලයකින් පස්සෙත් දැනෙන්න්නේ නැති බව ඕන්ගේ ප්‍රකාශවලින් පේන තියනවා. නිසා මහිතන්නේ මේ රටේ ජනතාව තාමත්ම සබුද්ධිමත්ව ඉවසීමෙන් මේ මෝතේ රටේ සිදුවෙන හැම ක්‍රියාවක් ගැනම අවධානය යොමු කළේතු වෙනවා ඒම නැත්නම් ඔබ නැවත නැවත රැවටේමක් සිදුවන්නේ නම් ඒ අත්වර්දීමක් නෙමෙයි. අපිදන්නි පහුගගේ දස්වල මේ රටේ සෞඛ්‍ය පජතිය වෙච්ච බොහෝ අනීතිික ක්‍රියා සම්බන්ධයෙන්, ප්‍රශ්ත සහගත ගණදනු සම්බන්ධයෙන්. ටන්ඩර් මඟඩි සම්බන්ධයෙන් අපි නීතිය ක්‍රාත්ම කිරීමේ ආයතනවලට පැම්ිලි කලා මානුහිම්කම් කොමිසල් සබාව අල්ලස් කොමිසම අපරාධ පරරික්ෂණ පාර්තමේ න්තුවවැනි ආයතනොල්ට පැම්ණිලි කලා අපට පේන තියෙනදේ තමයි මෙරටේ මහජනතාවගේ අවාසනාවට මේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන බෝ ආයතනවල. අලසභාවය පසුගා මිත්‍යයේ නිසා නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා මෙරට සාමාන්‍ය මාජර්තාවට විශාල අසාධාරනයක් සිද්ධ වෙනවා. සිංගපූරුවන් රටවල් දිගුණු කනකට දියුණු වෙනකොට. එක ප්‍රධාන බලකේද්‍රයක් වුණේ රටේ දූෂණය නැතිකිරීම වෙනය විමර්ශන නිසා විගණනය ස්ථාපිට කිරීම. හැබැයි. එවැන්නකට අවධහන යොමු නොකිරීම නිසා. අපට පේනයේ තමයි. අකණ්ඩවම දෂත දේශපාලකනොත් දූෂි නිලධාරිනුත් මේ දූෂිත්ත ජාලය. විසමචක්්‍රය පවත්වාගෙන යනවා. ොද ඔවුන්ට බයක් නෑ අත දිග ඇරල්ලා මහදවල් හොරකං කරන්න පුළුවන් පරිසරයක් කරටේ නිර්මාණය වෙලා තියනවා. ඒනිසා අතමයි. අපි පහුගිය කාලේ ෙල් පෝලිංවල ගෑස් පෝලිංවල දුක්කින්දේ. ගෑස් නැතුව තෙල්ිෙ නැව බේට්ික නැතුව. රටේ මනිස්සු මැරුුණේ. ඒකේදවාචකේ ප්‍රතිපාග බොක්තිවින්න වෙච්චේ. නිසා. අදරත් දරියකුට පාසල් ඇඳුමක් මහගන්න පාසල් යන්න සපත්තු දෙකක් ගන්න. ත්තරයක් බට්ික් කවාගන්න බැරි දරව දරුපවුල් සිට අසුවකරදික ප්‍රමාණයක් මේ රට ඉන්නවා. එනිසා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ ආන්සේ කාර්ක සභාවක් කියයන අපේ රටේ දරුව ලක්ෂ පහලවක් උදයට යන්නේ කෑමකාල නෙමෙයි. අපේ රටේ දරුවන් අතරින් සැල්ලකයුතු ප්‍රමාණයක වයිසට සහ උසරතියෙන බර අඩුවෙලා කියලා ලොෝක හර සංවිධානය ශ්‍රී ලංකා නියෝජිතවරයා ප්‍රකාශයට පත් කරනවා. ඒට පොදුවේ මන්ද පෝෂණ තත්වයියයට පනහසීමාවය තියන බව සෞඛ්‍ය අමාත්‍යයන්සේම අද පිළිගන්නවා. හැබැයි ඒ සියල තත්වයන් මධ්‍යේ මේට වි්නුම් ලබා දෙන්න පාලන අධිකාරින් කටිතු කරන්නේෙ නෑ. සාමාන්‍ය මහජනතාවගේ හඬක් නගන්න බැරි මිනිසුන්ගේ දුකවේදනාව අද පාලකයන් නොසල කෑහැල්ල තියෙනවා. පක්ෂවිපක්ෂ සියලුම දෙනා එකම බජව්වක එකමයි සූදු පිටියක එකම ගල් කෑමක තමමාගේ පෞද්ගලික බලිියත වෙනුවෙන් පමක් රැකබලාගන්නා තත්වයත් තමයි දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉනිසාපී ෘත්්‍යය සමති ව්‍යපාර විදියට බෞදජනා සිවිල් සංවිජාන විදිිට, මෙරට මහජනතාවගේ ඉල්ලාල සිටින්නේ. ඔබේ ප්‍රශ්ත ගැන මේරට පාලකින් සංවදී නොන්නේ නම්. ඔබේ ප්‍රශ්ත වලට මේරට පාලකින්ට විසිදුුම් නොැති වන්නේ නම්. ඔබේ ප්‍රශස්තන් යට පත්කිරීම සඳ පාලකින් විධාකාර වූ උපක්‍රම කතාව දෙබස් තිරාචනය ලියල. අධ්‍යක්ෂණය කල්ලා ඔබ හමුවේ මේ දවසල රඟදක්වදදී. ඔබ පරිස්සමෙන් තමයි මේවා නැරමිය යුතු වන්නේ. ඔබ අත්පොලසන්දී යුතු වන්නේ ඔබ සිනාසි යුතුවන්නේ ඉතා ප්‍රවේශමය මොකද ඔබ දන්නැතුව ඔබ මහා විශාල වූ රවටීමකට ලක්කිරීම සදා තමයි මේ සියලු ප්‍රහශන ක්‍රියාත්මකවෙන්නේ. අප ජන්න ගර්භාෂ යුද්ධයක් කෙල වචනයක් නිර්මාණය කල්ලා කුරණෑ කල රෝහලේ සෆි සාබ්දන් වෛද්‍යවරයා සම්බන්ධව මේරටේ ෛද්‍යවරු විශසක් න වෛද්‍යවරු පසුකාලයවෙච්ච දේශපාලකින් භික්ෂන් වහන්සේලා සමාරාගමික සංවිධාන හැසිරච්ච විදිය. කෘරුණණෑගල රෝහල්ටගේ හිල්ලා රොවල් අධදක්ෂවරයා මේසේ වාඩිකරගෙනන පශ්චාත් පරික්ෂණ පාත්වප විදිිය. ඇැයි අද ඒ ෛද්‍යවරයා අමාත්‍යන්ස පරික්ෂණවලින් නිවිදස්වවෙලා තියෙනෝ. අධිරණය කටතුලින් පවා නිවරදි කිරීමට යටත්ත මහිතනය නිදස්වලා තියෙනවා. ඇබැයි ඒහර නිර්මාණය වෙච්ච ෞ්ධ ඉස්ලා මන්තවාදි ක්‍රියයාා. මේරට ඇතුලේ බෞද්ධ ඉස්ලාම් පින්දු කතෝලික කණඩායම් අතර නිර්මාණය කරන උත්සාගත්ත ආගමික සහජීවන බිඳවැටීමට අදාල කණ්ඩායම් වගකිවිතු වන්නේ නැක්ද. එනිසා මේරටේ මහචනතාවට කොමන ොහෝ නාඩගමක් නිර්මාණය කරලා ඒකෙන් අතබේරගෙන තමමාගේ දේශපාලන ව්‍යාපෘති කරන්න මේරටේ කිසිදු දේශපාලකයෙකුට මේරටේ සාමාන්‍ය මාජනතාව මින් ඉරියට කුමනාකාරය හෝ අවස්ථාවක් ලබාදීතු වන්නේ නෑ මකද. එනි ්‍රියාවල පසුප්‍රතිඵල පසුවිපාක බක්තිවිෙන සිද්ධවෙලා තියන එවැනි ගර්භාෂ යුද්ධ සංකල් පහදල රට ජනවිඥානය අවුල් කරපු උගතුන් බුද්ධිමුතුන් විද්ලතුන්යයි කිය ගන්නා දේශපාලන කුමන්ටනකරුවන් නෙමෙයි අවසානයේ සාමාන්‍ය මහජනත්තාව. එනිසා අවසාන වසන පිල්ලා සිෙන්නේ ෘද්තිය සමති සිවිල් සංගවිධානය වගේ පිපස්්ට මෝරෝ සිවිල් සංගධාන. විදියට මේ රටේ සාමාන්‍ය මහජරතාව රටේ මේ නිමේශේ සිදුවන හැම ක්‍රියාවක් ගැනම දැලල්ලෙස අවධහනයෙන් පසුවගේ යුතුයි. ඔබව රවටන්න බිලිපිත්තය ඇමුණපු ඇමවගේ විධාකාර වූ ක්‍රියාවන් මේ මොහොතේ දේශපාලකන් සිදු කරනවා. ඔ ඔවුන්ට රටේ තියෙන අප පෙරසඳංකරපු ජාතික ප්‍රශ්නවල්ට විසඳුම් නැති නිසා. මේ රට සංවර්ධය රටක් කරන්න මේරට දරුවන්ට ජීවත්්‍යන පුළ රටක් කරන්න. රට ෘත්ති්‍යවේද ිමනින් ජීවතන පුලුවන් ටක් කරන්න අනුන්ට අතනපා ජීවත්‍රප රටක් කරන්න මේ දේශපාලකන් ලඟ විසඳුම් නොමති නිසා. ඔබව නැවත නැවත රැවටිය හැකි බව දන්නා මේ දේශපාලකින් විධාකාර වූ කණඩාය මරාක්‍රාත්ම කරන්න මේ ආගමික දේශපාලන සමාජ සංස්ෘතික ජාවාරම්වලට නොරවැටි නිවැරදිවතීන්දු තිීරණ ගන්න. හ සක්‍රියව සංවාදවලට වාදවිවාද තර්ක විතාර්කවලට. ැමිල්ල ඩිු කරන්න කියනදේ ඉල්ලීමක් කරනවා. ඒවගේ අවසානසිකයන මේ රටේ අතිමමාහත් බෞතරයක් ෘත්‍ය වේදීන්ගෙන්. ඔබේ නිහෙදියාව මේරටේ අඥාන පාලකීන්ට තෞදුරටත් තමාගේ ක්‍රියාවන් කරගෙන යන්න තෝතැන්නක් වන නිසාත් ඒවාට ඔබ මැදිහත් නොවී. ඔබ විසින් දක්වන නිහඩභාවේ ප්‍රතිවිපාක ඔබට මයිතායක්මනින් ගුක්තිවිජින සිදුවෙන් නිසා කරුණ කළ ෘත්්‍ය වේදී සක්‍රිය ලෙස මේ සමාජකාරයට දායක වෙලා. ප්‍රශ්න දිනා ගැනීම සඳහා මේ රටේ ඔබට ඇති අත්හල නොහැකි වගේකී මිෂ්ට කර ගැනීම සඳහ නැදිහත්වවෙන්න කියන පාඩත් අපි ලබා දෙන්නට කැම්ති අවුකන යිතිහාසික පුරුපසොන් කලාපය ජූනි මසත්තුොන හතරදි දින පුරා. අවුකන යහ මග වලස් දව අව මංගලයාධාර සමිතිවල සහයෝගෙන් පැවැත්වෙන මහා බද්ධන්සල ජූනි මසත්තුන් වන දින අවුඛන මංසන්දීදී පැවැත්වේ. පුුණ්්‍ය කටයුත සඳහා ඔබට දදායක විය හැකි. භක්තිගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙෙසක් කූඩු තරග සඳහා ඇතළත්වීමට පහත අංකවසේ සම්බධවන්න දමින්ද සම්පත්. බින්දුවයි හැත්තහයයි හතලිස් දෙකයි හැටයි බින්දුවයි පහළව.නෙල්සන් බින්ුවයි හැත හතයි බින්දුවයි හැත්ත පහයි දහතුනයි හතලි සට. ලම්කා බින්දුවයි හැත්ත හතයි, බිදුවයි හතයි එකළහයි හතලිස්සකයි පහ. මාධ්‍යනු බ්‍රහයල් ලක්දරන අලුත්තොරතුරු සහ නිවසිටිපෝට යුටෝ ප්‍රෞද්ධ නාලික අතුළින් අසිරිිමත් පොසුන් කලාපය නැරඹීවිත ලංකා වසි ඔබ සැමට ගෞරවනය ආරාධනා. ලක්තෙරන පුවතකට එහා කියර වටගෙනක කුමක්.